ඔබ වීඩියෝ අරගෙන ඇවිල්ලා පෙන්නවා ව්‍යාපාරිකේ කොන්ට්‍රැක්ට් එක CID එකට ලබා දෙන්න. ප්‍රෙස්ටිජ් ප්‍රොපර්ටි සභාපති ඉන්දුක ප්‍රසාද් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එකතු වෙලා පුජ්‍යලයට අයිස් මන්ත්‍රවේ දාලා ගන්න උත්සාහ කරනවා. ඔයා මේ පාතාල අපරාධකාරයෝත් එක්ක එකතුල තමයි මේ සෙටප් එක ගේම ගහන්නේ. මට සොත්තිපාලිගේ පුතාගේ පැත්ත ගන්න අවශ්‍යතාවයක් නැහැ. CID එක මේ පුද්ගලයාගේ සල්ලි වලටයි කරේ කියලා තොරතුරු තියෙනවද? මට පවා කතා මේ වැඩසටහන නවත්තන්න කීයක් ඕනද? ඩීල් එකකට කතා කළා. මේගොල්ලෝ අන්ඩර්වර්ල්ඩ් එකයි පොලිසියයි දේශපාලනය රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා අල්ලගෙන ගහලා තියෙන හොඳම ගේම් ගහලා තියෙන ලංකාවේ දේශීය ව්‍යාපාර වට්ටලා එතනින් කප්පම් ගන්න ASP වීරවර්ධන කියලා මේ ටීම් එකේ ඉන්න පුජ්‍යලේ ඌ ASP කෙනෙක් නෙවෙයි ඌ හොර ASP කෙනෙක් මේ ප්‍රෝග්‍රෑම් අයින් කරලා දෙන්න පුළුවන්ද කීයක් හරි දෙන්න ඉන්දුක ප්‍රසාරලාගෙන් කෝටි දෙක තුනක් අරගෙන මට කඩේ වහලා ඉන්න පුළුවන් පැත්තක නේ පුද්ගලයා ප්‍රයිස් සමග අත්තරනට පත්තලා තියෙනවා කුඩුලාල් කියන පුජ්‍යලයාගේ ගෝලයා තමයි නරහම් පිට අමිල කුඩු ඩීල කෙනෙක් එක්ක කෝටිපති ව්‍යාපාරිකයෙකුට තියෙන මොකන්ද ඇයි හොඳයි පාතාල ආමරිකයට කතා කළ බවට හෝල් ලේස්තු ඔබලට තියෙන්නේ කොහමද අඩු වැඩි වශයෙන් පාතාලේ එවම හැම කෙනෙක්ම අපිත් දන්නව නැත්තේ නෑ මොකද්ද ශක්තිය මේ වගේ දෙයක් කරන්න මේ වගේ තනි ආයතනයක් ගන්න අනුන්ගේ ඉඩම් ඒගොල්ලන්ට සල්ලි ගෙවන්නේ නැහැ කැමිලි කරලා ගෙවන්නේ නැහැ ඒගොල්ලන්ට ගෙවන්නේ නැහැ ලෑන් සෙල් කම්පැනික් නීති මොකද්ද මදවජ්ජ ඉඩමක් නිදාස් කරන්න කියලා හරින් අස්සම් කරලා දිනවා මදවජ්ජ ප්‍රාලය කියනවා මේක සම්පූර්ණ විනීති විරෝධී වැඩක් ඔයා කරන වැඩෙන් අයිස මිනිස්සු ඔක්කුවක් ගන්න තියෙන අවස්ථාවක් නැති වෙන්නේ මුන් මැරෙනම් හිරේ ඉන්න ඕනේ මුන් කෝටි ගානක චෙක් තියෙනවා මුන්ගේ එකේ කිරේ ගියාද බලන්න පොලිසියත් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද ඔයාට පුළුවන් CID දෙන්නෙක් අරගෙන ඉවරලා මේ මගේ බෑනට කුඩු ටිකක් දාලා ඉල්ල මෙයාව ඇතුළට දාන්න පුළුවන් දිකෝ සැමිනිල්ලේ පැහැදිලිවම දාලා දිනවා මේ පුජ්‍යලෝ රට යන සැලසුමක් තියෙනවා විදේශ ගමන් තහනම් කරලා විමර්ශන ආරම්භ කරන්න Rockstop providing optimum care for European vehicles call 077-312-4411 Rockstop Dressmaster, make your life limitless. දූෂණ විරෝධී බලකායේ විධායක අධ්‍යක්ෂ නාමල් කුමාර සමග සාකච්ඡාවක නාමල් කලින් සාකච්ඡාවේ දිගුවකට අදින්න කිව්වේ ඔබ වීඩියෝ අරගෙන ඇවිල්ලා පෙන්නවා එක්තරා ව්‍යාපාරිකයෙක් තමන්ගේ දුව යාළු වෙලා ඉන්න එහෙම නැත්නම් විවාහ වෙන්න බලාපොරොත්තු වෙමින් එහෙමනේ පුද්ගලයේ සම්බන්ධව කිසියම් කොන්ට්‍රැක්ට් එකක් CID එකට ලබා දෙන ආකාරයේ වීඩියෝ එකක් දැන් අද ඒ සාකච්ඡාව එතන නතර කරපු තැන සිට ඉදිරියට යන්නේ දැන් මේ පරීක්ෂණවල අලුත්ම තත්ත්වය කොහමද ආයිබන් චමුත් මහත්තයා ඇත්තටම මේ CID නිලධාරීන්ගේ වැඩ තහනම් කරලා තියෙනවා CID ද TID ද CID හරි CID නිලධාරීන්ගේ වැඩ තහනම් මේ සිද්ධිය නිසාම ඒ වගේම විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක වෙනවා ට්‍රස්ට් විමර්ශන දෙපාර්තමේන්තුවෙන් ඒ වගේම මේ කියන මේ කොන්ත්‍රාත්තුව දුන්න පුජ්‍යලයා පිළිබඳව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. ඒ කියන්නේ මොන පුද්ගලයා කියන්නේ කවුද මේ ඒ කියන්නේ මේ දියණියගේ තාත්තා. මේ දියණියගේ තාත්තා. මොකද ඔහුගේ නම? ප්‍රෙස්ටිජ් ප්‍රොපර්ටි සභාපති ඉන්දුක ප්‍රසාද් කියන මේ කුප්‍රකට ව්‍යාපාරිකයා පිළිබඳව ආයත නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයෙන් විමර්ශනයක් ආරම්භ කළා. ඔව් නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ විභාගයක් පවත්වන්න කවුරු හරි ගිහිල්ලා මේ පැමිණිල්ල බාර දෙන්න ඕනනේ. කවුද පැමිණිල්ල කරලා තියෙන්නේ? මේ පැමිණිල්ල මම ඉදිරිපත් කරලා තියෙනවා. හරි. දැන් මොකද්ද මෙච්චර ඌමනාව මේ ඔයාට මේ ඔයා කවුද මේ දූෂණ විරෝධී බලකායේ විභව ඇත්ත? ඔයාට මේ ප්‍රෙස්ටිජ් මේ කම්පැනික් මේ ප්‍රසාද් කියන ඉන්දුක ප්‍රසාද් කියන පුද්ගලයා පස්සේ පන්නන්න මේ රහස් පරීක්ෂක වැඩ කරන්න. මොකද්ද ඔයාට දෙන අවශ්‍යතාවය? මේක එක පැමිණිල්ලක් විතරයි. මේකට කලින් මම මේ වගේ පැමිණිල්ල ඕන අතරම ඉදිරිපත් කරලා එවැනි පැමිණිලි විභාග කරලා තියෙනවා එවැනි පැමිණිලි වලට අදාළ පුජ්‍යලෝ අත්අඩංගුවට අරගෙන තියෙනවා එවැනි පුජ්‍යලෝ අධිකරණ වලට ඉදිරිපත් කරලා තියෙනවා ඔන්න මම මේ සිද්ධියට එන්න හේතුව මොකක්ද මේ සිද්ධියට එන්න හේතුව මේ විශේෂයෙන්ම පොලිසිය සම්බන්ධ මම විශේෂයෙන්ම පොලිස්පති දේශමන්ත එනකොන් මහත්මයාගේ එතුමා ගෙනියන යුක්තිය මෙහෙයුමට විශේෂ සහයෝගයක් ලබා දෙනවා සිවිල් ක්‍රියාකාරිකෙක් විදිහට සහ සිවිල් තොරතුරු කරුවෙක් විදිහට මම විශේෂ සහයෝගයක් ලබා දෙනවා. දැන් ඔබ මේ ආයේ අතරතුර තමයි මේ මට දැනගන්න ලැබෙන්නේ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එකතු වෙලා පුජ්‍යලයට අයිස් මන්ත්‍රවේ දාලා ගන්න උත්සාහ කරනවා. හැබැයි මේක වීඩියෝ කරන්නේ අයිස් මන්ත්‍රවේ දාලා ගන්න හදනවා කියලා ඔබ චෝදනා කරනවා. එතකොට දැන් මේ කතා බහ යන්නේ බත්තරමුල්ල පැත්ත මොකද තලවතුර පැත්තේ හෝටලේ කියලා ලිස්ට් කියන ඔය කියන ව්‍යාපාරිකයාට අයිති රෙස්ටෝරන්ට් එකක තමයි ඔය මේ වීඩියෝ ඔව්. ඒතොර ඒ වීඩියෝ එක කලේ කවුද කියලා ඇහුවම ඔබ කිව්වා
සොත්්‍යපාලිගේ පුතා. එතකොට තනි කරම ඔයා මේ පාතාල අපරාධකාරයොත් එක තුළ තමයි මේ සටක් පෙක් කියම ගහමට මට එන්න සොත්්‍යපාලි පුතා කියල කියන්න අවශතාවයක් නෑන මම දන්න කිවද කියලා ම කිව ම හැම්බෙලා මගින් ඇවුවත් මම කිසිමදය හඟන්න. මගින් අහනවා කවරුහර කෙනෙ කොතුමත් මගින් කලින් ඇහවා කවද මේක මේ වීඩියෝ කරම තන ඉන්න එක ම සොත්්‍යපාලි පුතා ඉන්නකල් මට මොකොද මට සොත්්‍යපාලි පුතාගේ පැත්ත ගඩ අවශතා කරන්න. මම හැමවෙලාම් බාන්න වෙච්ච සිද්ධිය සත්‍ය ලෙසම වාර්තා කරලා ඒකට අවශ්‍ය නීති ක්‍රියාත්මක කරමු. මොකද මගේ දැක්ම තිබුණේ CID එකට බෑ හරක් කඩාගෙන් සල්ලි ගත්ත එක වෙනම කතාවක්. ඒ වගේම දැන් ඔය කියන තාමුගලකින් සල්ලි අරගෙන තියෙනවා කියනක වෙනම කතාවක්. හැබැයි මට දැන මට ඇවිල්ල තියෙන කේසයට මම දන්නේ අරවා ගත්තද නැද්ද කියන්න. හැබැයි මම දන්න දේ තමයි මම කිව්වේ CID ගේ නිලධාරීන් කණ්ඩායම මෙහෙම ගිහිල්ලා මේ වැඩේ කරලා දිනවනේ. ඒක වැරදි. මොකද CID ගේ කීර්ති නාමයට ඒක ප්‍රබල හානිය. දැන් ඔබ ළඟ සාක්ෂි මෙහෙයුම් වලටත් ඒක ප්‍රබල හානිය. ඔබ ළඟ සාක්ෂි තියනවාද මේ තලවතුගොඩ හෝටලේ මේ CID ටීම් එකත් එක්කනේ මේ පුද්ගලයා එකට ඩ්‍රින්ක් එකක් ගන්නෙ? CID එක මේ පුද්ගලයාගෙන් ප්‍රෙස්ටිජ් කියන ආයතනයේ හිමිකරුනේ පුද්ගලයා නේද? ඔහුගේ සල්ලි ගත්තා කියලා සල්ලි වලටයි කරේ කියලා තොරතුරු තියනවාද? නෑ. මෙහෙමයි මට එහෙම කියන්න ඒ කියන්නේ මම සල්ලි වලට කියලා මම කෙලින්ම කියන්න මගේ ළඟ ප්‍රූෆ් කරගන්න දේවල් නෑ. හැබැයි මම ඉන්දුක ප්‍රසාද් ගැන සම්පූර්ණයෙන්ම හොයලා තියෙනවා. ඉන්දුක ප්‍රසාද් මට පවා කතා වෙන අය දාලා කතා කරලා තියෙනවා මේ වැඩසටහන නවත්තන්න කීයක් ඕනද, අගේ ගාණ කීයද කියලා මගෙන් අහලා තියෙනවා වෙන අය දාලා. ඉතින් ඒ නිසා මේ මෙතන විතරක් නෙමෙයි ඩීල් එකකට කතා කරලා තියෙනවා. ඩීල් එකකට මේවා අයින් කරන්න කියලා. ඒ වගේම මෙතන විතරක් නෙමෙයි මේ ඉන්දුක ප්‍රසාද්ලාගේ ක්‍රියාකලාපය ගත්තම මේගොල්ලෝ අන්ඩර්වර්ල්ඩ් එකයි පොලිසියයි දේශපාලනය රාජ්‍ය නිලධාරි සියලු දෙනා අල්ලගෙන ගහලා තියෙන හොඳම ගේම් ගහලා තියෙන්නේ. ඒවට සල්ලි හොඳට වියදම් කරලා තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ මේක ප්‍රශ්නේ තියෙන්නේ ඔයා උද්ඝෝෂණයක් කළා මේ ආයතන ඉදිරිපස. ඒතකොට ප්‍රශ්නේ තියෙන්නේ ඔයාව මෙහෙවන්නේ තන්නේ කර කුප්‍රකට පාතාල මේ දාමරිකෝ සොත්්‍යපාලිගේ පුතා මේ වගේ පාතාල දාමරිකෝ තමයි ඔයාව මෙහෙවන්නේ. මෙහෙවන්නේ ලංකාවේ දේශීය ව්‍යාපාර වට්ටලා එතනින් කප්පම් ගන්න බ්ලැක්මේල් කරන්න තමයි ඔයාව මෙහෙවන්නේ කියලා. හරි හරි අපි කියමුකෝ සොත්්‍යපාලි පුතා නෙමෙයි මාකදුරේ මදුස් නැවත ඉපදිලා ඇවිල්ලා මාව මෙහෙවනවා කියමුකෝ. හැබැයි මිනිස්සු පාරට බැහැලා චමුද්ද මහත්තයා ඔයා වැරදිකාරයෙක් ඔයා අපරාධකාරයෙක් අපිට කරපු වංචාවේ අපිට සල්ලි දෙන්න අපේ ඉඩම් මංගොල්ල කෑවා කියලා කෑ ගහලා හඬ නගලා කියන්නේ මගේ මෙහෙයීමට නෙවෙයි චමුද්ද මහත්තයා. ඔයාගේ මෙහෙයීමට තමයි ඔබ තමයි මේ උද්ඝෝෂණ සංවිධානය කළේ. මම සංවිධානය කරලා දෙන එක ඇත්ත. හැබැයි මේක අවුරුදු ගාණක් තිස්සේ මේ මිනිස්සුන්ට පොලිසියට ගියාම පොලිසියෙන් පැමිණිල්ල බාරගන්නේ නැහැ. මිරිහාණෙන් ඇවිල්ලා පැමිණිල්ල උපරිමෙන්නේ මිරිහාණ්ඩ විතරයි. පොලිස් බලතල තිබුණ දෙනවා විශේෂයෙන් මෙතන ඉඳලා තියෙනවා ASP වීරවර්ධන කියලා මේ ටීම් එකේ ඉන්න පුජ්‍යලේ. ඌ ASP කෙනෙක් නෙවෙයි. ඌ හොර ASP කෙනෙක්. වගකීමෙන් කියන්නේ මොකද කොයි ටීම් එකේදී ඔය ටීම් එකේ මේ ඉන්දු ප්‍රසාද්ලාගේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්නවා ASP වීරවර්ධන කියලා. රට වටාම ගිහිල්ලා පොලිසිය වල OIC ලාට කියන්නේ ASP වීරවර්ධන කියලා. OIC ලා සර් කියනවා එතකොට. ඉතින් මේ පුජ්‍යලයා ASP නෙවෙයි පැහැදිලිවම. මේ පුජ්‍යලයා කඩුවල මහේස්ත්‍රාත් අධිකරණයේ මේ පුජ්‍යලයාට ඔහුගේ බිරිඳ නඩුවක් පවරනවා ඔහුගේ වෙන් වෙන්න. ඒ නඩුවේදී මේ පුජ්‍යලයා අධිකරණයට දෙන්නේ අධිකරණයක් නොමග යවනවා. මතක තියාගන්න. ඉතාමත්ම වගකීමෙන් කරන ප්‍රකාශයක්. මේ පුජ්‍යලයා කඩුවල මහේස්ත්‍රාත් අධිකරණයට නොමග යවනවා. මහේස්ත්‍රාත් මේ අධිකරණෙත් මොහු සාක්ෂි දෙන්නේ කරුණු විමසීමේදී සහකාර පොලිස් විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී කියලා තමයි දෙන්නේ. නමුත් මෙහි මොහු සහකාර පොලිස් අධිකාරීවරයෙක් නෙවෙයි. ඒ වගේ මේ වගේ ටීම් එකක් දාගෙන දේශපාලකයෝ අල්ලගෙන ගහන්න පුළුවන් හැම ගේම් එකක්ම ගාන දෙනවා. මේක මම කරපු එක කේස් එකක් විතරයි. මම දන්නේ නැහැ. මට ඇත්තටම මට සොත්්‍යපාලි පුතා කතා කරලත් නැහැ. මං එයාව දන්නෙත් නැහැ. මට එයා අදාළත් නැහැ. නමුත් මේ වීඩියෝ එක සමාජ මාධ්‍ය ගියාම තමයි මගේ ළඟට එන්නේ. මම හොයන්නේ CID එකට එහෙම කරන්න බෑ. මේ පොලිස් දේශපාලන කොන් මාධ්‍යගේ වැඩසටහන යටතේ ඒ වගේ දේවල් කරන්න බෑ. ඒ අයට දැඩිව නීති ක්‍රියාත්මක වෙන්න ඕන කියන තැනද මගේ ප්‍රශ්නේ යුක්තිය විකුණන කන්න බෑ. මගේ ප්‍රශ්නේ තියෙන්නේ කෙනෙක් මේ වගේ ඉෂුව එකක් ගන්න පුළුවන්. ගත්තම දැන් ඔයාම කිව්වා වාට කතා කරලා තියෙනවා ඩීල් එකකට කතා කරලා තියෙනවා. සමහර මිනිස්සු කතා කරන්න පුළුවන් අපිට උනත් කතා කරන්න පුළුවන්. මේ ප්‍රෝග්‍රෑම් අයින් කරලා දෙන්න පුළුවන්ද? කීයක් හරි දෙන්නම්. නමුත් මම දන්නවා මම දන්නේ ඔබතුමාට කතා කරන්න දිනවද නැද්ද කියලා. හැබැයි ඉතින් ඔබතුමාට කතා කරලා නැත්තම් ඒකත් පුදුමයක්. හොඳට මතක තියාගන්න. මම කතා කරලා ඒකත් පුදුමයක්. මම කියන්නේ මේ සිද්ද මම කියන්නේ මේක බිස්නස් එක විදිහට කරනවා නම් ඕන නම් ඒ කරපු ප්‍රෝග්‍රෑම් එකක් අපි ගලවන්නම්. අපිට සල්ලි දෙන්න ඕන ඩීල් කරන්න පුළුවන්. ඒකයි මම ඔබෙන් අහුවෙත් ඒකයි. ඔබත් කරන්නේ ඩීල් එකක් නේද? මට ඕන නම් කෝටි 2-3ක් අරගෙන ඉන්දුක ප්‍රසාරලාගෙන් කෝටි 2-3ක් අරගෙන මට කඩේ වහලා ඉන්න පුළුවන් පැත්තකට වෙලා. හැබැයි මගේ ජීවිතේ මුදල් වලට මගේ ප්‍රතිපත්ති පාවලා දීලා නැහැ. එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි. හැබැයි මම බස් එකේ එන්න මට රුපියල් 1000ක් නැතුව ඉන්න අවස්ථා තියෙනවා. මට කොළඹ එන්න මේ වගේ වැඩසටහනකට එන්න අවශ්‍ය වුණාම රුපියල් 1000ක් නැති අවස්ථා තියෙනවා. ඒ වගේ වෙලාවට මම යාළුවෙක්ගෙන් ඥාතියෙක්ගෙන් ඉල්ලගෙන ඉන්න එක වෙනම කතාවක්.
හැබැයි ඔය ඒක ගොප්‍රකට ව්‍යාපාරගන්ට කුඩුකාරණ ජාවාරම්කාරයට නම් විකිනෙන්නේ නෑ මරල දැම්ම. හරි ඒක තමයි ඇත්ත. හරි දැන් ඔබ සාක්ෂි ඉදිරිපත් කරන්න ඕන. ඔබ කිව්වා කුප්‍රකට ජාවාරම්කරුවෙක් කුඩුකාරයෙක් කුප්‍රකට ව්‍යාපාරිකයෙක්. හරි දැන් ඔබ ළඟ තියෙන කොහෙද තියෙන ඔය කුඩු ජාවාරම්කරුවා කියලා. ඕනෑ තරම් තියෙනවා. හරි කියන්න පටන් ගන්න. මේ පුජ්‍යලයා නාරාහේම් පිට සමායෙන් මහරගම ප්‍රදේශයේදී පහුගිය කාලේ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගන්නවා. අයිස් කිලෝ 13ක් ඇතුළු මද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නවා. මේ මද්‍රව්‍ය අත්අඩංගුවට ගත් මේ මද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් සමග ඉතාමත්ම කිට්ටුම සම්බන්ධතාවයක් පවත්වලා තියෙනවා කියලා අපි හොයාගෙන තියෙනවා. මම දන්නේ ඒක විමර්ශකයෝ හොයාගෙන තියනවද නැද්ද කියලා. මං හිතන්නේ විමර්ශකෝ කියන්නේ මන්දබුද්ධි නෙවෙයිනේ. ඒගොල්ලෝ බුද්ධ්‍යාංශත් යොදවල මේවා කරන්නේ නැහැ. මේ පුද්ගලයා අයිස් සමග අත්අඩංගුවට පත්වලා තියනවා? නෑ මේ පුද්ගලයා අත්අඩංගුවට පත්වෙලා නෑ. මේ පුද්ගලයා ඒ මද්රව ජාවාරම් කරපු අයත් එක්ක මේ ජාවාරමට සම්බන්ධ බවට ඒ ඩීල් එකට සම්බන්ධ බවට මම හොයාගෙන තියෙනවා. ඊට අමතරව මේ පුජ්‍යලයාගේ දුරකථන අංක අපි සියල්ල ලබා දීලා තියෙනවා. මේ පුජ්‍යලයාගේ දත්ත විශ්ලේෂණ වාර්තා මම හිතන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් එකකින් මම හිතන්නේ මේවට විශ්ලේෂණය කරනවා. නාරාහේම් පිට කුලීඝාතක එහෙම නැත්නම් අපි දන්නවා UK වල ඉන්න කුඩුලාල් කියන පුජ්‍යලයාගේ මේ කුඩුලාල් කියන පුජ්‍යලයාගේ ගෝලයා තමයි නාරාහේම් පිට අමිල කියන්නේ. මේ අමිල පහුගිය කාලේ මද්‍රව්‍ය කිලෝ හෙරොයින් කිලෝ දෙකක් වගේ මද්‍රව්‍ය දෙකක් අතුරුනකොට මේ පුජ්‍යලයාත් එක්ක කොච්චර කෝල් ප්‍රමාණයක් අරගෙන තියනවද කියලා පුළුවන් නම් ඔයාලා බලන්න. ඒකෙන් එන්න එතනින් එන්න මම කියනවා පුළුවන් නම් හොයාගන්න. මේවා හොයාගන්න තියෙන්නේ. හැබැයි මේවා රටට අපි එලි කරන්න අපි නෙමෙයි එලි කරන්න ඕන. අධිකරණයට කරුණු ඉදිරිපත් කරනකොට එතනින් තමයි ඔය එලි වෙන්නේ. මගේ ෆෝන් එකේ කොටකින් මගේ ඩීලර් කෙනෙක් එක්ක කුඩු ඩීල කෙනෙක් එක්ක ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයෙකුට තියෙන මොකද්ද ඇයි හොඳයි? දැන් මට තියෙනවා මාධ්‍යවේදියොත් එක්ක තියෙනවා බුද්ධ්‍යාංශ නිලධාරින් එක්ක තියෙනවා ඒ වගේ මේ රටේ විඳිතියොත් එක්ක තියෙනවා කාගෙන් හරි අපරාධයකට ගොදුරු වෙච්ච අයත් එක්ක මගේ සම්බන්ධතාවය තියෙනවා. මම කතා කරනවා. හැබැයි මට පුළුවන් මම තොරතුරුකාරයෙක් විදිහට ඕන නම් මට පුළුවන් කුඩු ඩීල කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන්. හැබැයි මම කතා කරා නම් මම ඒකට කතා කරපු හේතුව දිනේ වකවානු මොකද්ද කියලා මම ඒකට report එකක් ගහලා අදාළ තැනකට ඉදිරිපත් කරලා තියෙන්න ඕනේ. එහෙම නැතුවත් මට කතා කරන්න පුළුවන් කමක් නැහැ. කුඩු කතා කරන්න පුළුවන්. හැබැයි කතා කරලා තියෙන්නේ ඒක වෙන දෙයකටනේ. මම කිසිම වාර්තාකරණයක් නැතුව. හැබැයි මේ වගේ කුප්‍රකට ව්‍යාපාරිකයෙක් මොකටද කතා කරන්නේ? මම ඔබට කතා කරා නම් කෝල් 20ක් දුන්නා නම් ඔබට මගේ කෝල් ලොග් එක ගන්න පුළුවන් වෙන්නේ පොලිසියටවත් බෑ. ඒක අධිකරණ තීන්දුවකින් ගන්න ඕනේ. ඒතර මේ පුද්ගලයා නාරහෙන් පිට අමිලට කුඩුලාල්ගේ ගෝලයට කතා කළ බව පාතාල ඇමරිකාට කතා කළ බවට කෝල් ලේස්තු ඔබලට තියෙන්නේ කොහමද? මගේ ළඟ නෑ. හැබැයි මම දන්නවා. දන්නේ කොහොමද? තොරතුරු වෙනවා. තොරතුරු වෙන්නේ කොහමද? මම තොරතුරු වෙන ක්‍රමයක් උසාවි නියෝගයකින් මිසක් අනුන්ගේ ටෙලිෆෝන් ලොග් එක දැනගන්න ටෙලිෆෝන් ලොග් එක මට බලන්න ඕනේ. නැහැ. හැබැයි මම වැඩක් කරන්න ගියා මම සම්පූර්ණයෙන්ම හොයනවා. මම දන්නවා නාරාහේම් පිට අමිල මේගොල්ලෝ කුඩු ඩීලර්ස්ලානේ. මේගොල්ලෝ තොරතුරු ලීක් කරනවා. මේ ඉන්දුකලා දන්නේ නැහැ. ඒගොල්ලෝ ලීක් කරනවා. මොකද ඒගොල්ලොන්ට මමට ආවේ මෙහෙමයි අරේමයි මෙහෙමයි කියලා හැමදෙනිම. මොකද මමත් හැම පැත්තෙම දාලාද අපිත් ඒක හොයනවා. ඇත්තම කතාව ගත්තොත් ඔය කියන ඔය අඩු වැඩි වශයෙන් පාතාලේ එවම හැම කෙනෙක්ම අපිත් දන්නවා නැත්තේ නැහැ. අපි දන්නවා. මොකද මා කඳුරේ මද්දුස්ලාගේ ඉඳලා මාත් ඇසුරු කරලා දෙන කොට මද්රා විජාවාරම් කාරෝ පාතාලේට සම්බන්ධ මිනිස්සු මම ඇසුරු කරලා දිනවා. මොකද ඒකට හේතුව මම දොරතුරු කරුවෙක්. මම ලංකාවේ පොලිස් ප්‍රතිවරුන්ගෙන් මුදල් ත්‍යාගගත්තු තොරතුරු කරුවෙක්. මට හොයාගෙන යන්න පුළුවන්. මං අන්තවාදී තොරතුරු පිළිබඳව හොයලා විශේෂ වාර්තාකරණයක් කරලා තියෙන කෙනෙක්. මං පිළිබඳව විශේෂ බුද්ධි වාර්තා තියෙනවා අධිකරණ වලින් ඉදිරිපත් කරපු. ඒ නිසා මට හොයන්න පුළුවන්. හරි මොකද්ද හයිය මොකද්ද ශක්තිය මේ වගේ දෙයක් කරන්න මේ වගේ තනි ආයතනයකට හැකියාවක් ලැබෙන්නේ වණා? මොකද මේ අයට ඇත්තට මේ අය දේශපාලන ඉපව අල්ලගෙන ඉඳලා තියෙන්නේ. ඒක අපි දන්නවනේ. ඉඩම් සම්බන්ධ මේගොල්ලෝ ඉඩම් ගන්නවා අනුන්ගේ ඉඩම් අරගෙන ඉවරලා ඒගොල්ලන්ට සල්ලි ගෙවන්නේ නැහැ. කැමති කරලා මිතුනවා කියලා ඒගොල්ලන්ට ගෙවන්නේ නැහැ. දෙපැත්තෙම ලෑන්සල් කම්පැනික් නීති මොකද්ද ඉඩම් ගන්නවා කියන්නේ? ලෑන්සල් කම්පැනි එකක් විදිහට මේගොල්ලෝ මේක කරගෙන ගියාට මේගොල්ලෝ කරගෙන තියෙන තනිකර කුප්‍රකට ජාවාරම් ජාලයක් කරගලා තියෙන්නේ. ඒවට අපි දන්නවා. මම දන්නවා මේ වර්තමානයේ ඉන්න ඉඩම් කොමසාරිස් ජෙනරල් පවා මේවට සම්බන්ධයි. ඒ වගේම ඉඩම් මාමද්ද හරින් ප්‍රනාන්දු පවා මේවා දැනුවත් හෝ නොදැනුවත් මට මගේ ළඟ තියෙනවා සමහර ලිපි ඉදිරිපත් කරලා තියෙනවා දැනුවත් හෝ නොදැනුවත්. මොකද ලිපි තියෙන්නේ? මේ ඉඩම් නිදහස් කරන්න කියලා සමහර මිනිස්සුන්ගේ ඉඩම් මේ ආයතනයෙන් නිදහස් කරන්න කියලා. ඔය ඉතින් හරි ප්‍රාන්දු මහදානි. ඔය ඉතින් එහෙම ගහන එක සාමාන්‍ය නෑ. අමිතුමා විදියට ලියුමක් ගහන්න පුළුවන්. හැබැයි මේ ආයතනය පිළිබඳව කිසිදු කියවීමක් නැතුව මේ ආයතනට විරුද්ධව උසාවි වල නඩු කීයක් තියනවද? මේ ආයතනට විරුද්ධව පොලිසිය වල පැමිණිලි කීයක් තියනවද? මේ ආයතන එක මේ ඒ දැන් මම ගිහිල්ලා යම් කිසි රික්වෙස්ට් එකක් දැම්ම ගමනේ අසංකරණයකද ඔයා කරන්නේ?
ඔයා ඒක හොයල බලන්න ඕන. මේ බුද්ධලා කවුද? මොකටද මේ ඉල්ලන්නේ කියලා. ගෙන්නපු ගාන අසංකාන්තරන් ඔයා වදන ඉන්න. ඔයා විතර වැඩි හොඳයි. ඕක පොල්ලමේකට දින වෙනදරේ වාඩි වුණා නා. ඇත්ත කතාව. ඉතින් ඒකද හරින්ටල් දින්නේ ඒ වැඩි. ඒක මම විශේෂයෙන්ම කියන්න. මොකද හේතුව කවුරු හරි දාලා ගෙනියනවා ඉත්‍තික් දාලා අරන් ගියා මොකක් අසං කරලා දෙනවා. ඉතින් මේ මදවජ්ජේ ඉඩමක් නිදාස් කරන්න කියලා හරින් අසං කරලා දිනවා. ප්‍රාලේ මදවජ්ජ ප්‍රාලේ කියනවා මේක සම්පූර්ණ විනීති විරෝධී වැඩක් කියලා එල්ල. ඉඩම් කොමසාරිස් ජෙනරාල් කියනවා නෑ මේක වහාම නිදාස් කරන්න ඕන කියලා. ප්‍රාලේ කියනවා බෑ මේක කරන්න කියලා. ඉතින් ඒ වගේ මේ මිනිස්සු VIP ලයිට් සෙට් දාගෙන ජනරජ ලාංඡනේ දාගෙන ගිහිල්ලා මිනිස්සුන්ට පහර දීලා තියෙනවා. හවුද? ඔය මේ ඉන්දු වරසාදලා කාටද පහර දීලා තියෙන්නේ? ඔය මදවජ්ජේ මිනිස්සු අර 20ක් විතර අරන් ගිහිල්ලා ගහලා පහර දීලා ප්‍රාලේට ප්‍රාලේ නෙමෙයි ඔය මදවජ්ජේ වත්ත ඉඩම ඔය සමන් කියන පුජ්‍යලයට පහර දීලා ඒ වගේ මම තනම මේ වගේ සිදුවීම් තියෙනවා. අර අපි පවත්වපු උද්ඝෝෂණේ බාණ්ඩ වීඩියෝ වල ඉන්නවා මිනිස්සු කියන කතා. හරිද? මේ මිනිස්සු කියන්නේ මොකද්ද? මුන්ට හෙන ගහන්න ඕන කියලා. මුගේ ළමයින්ටත් එක්ක හෙන ගහන්න ඕන කියලා කියන්නේ. එහෙම මිනිස්සු ගැන අපි මාධ්‍යට ඇවිල්ලා කතා කරනකොට සමහර විට අපි දන්නවා මෙහෙම එකක් වෙනවා. ඒ ආයතන වලින් බලනවා අපි මේ නාමල් කුමාරලා කියන්නේ මුදලට වැඩ කරන මිනිස්සු කියලා සමාජගත කරන්න උත්සාහ කරනවා. ඒ වගේම එහෙම නැත්නම් මේ ආයතනය දැන් මම දන්නවා තව මේගොල්ලෝ මේ වෙනකොට ප්‍රචාරයක් කරනවා මේ නාමල් කුමාර හදන්නේ ප්‍රෙස්ටිජ් එක වහලා බ්ලූ මවුන්ටන් එකකට කරා වගේ ඒකේ හිටපු අධ්‍යක්ෂක මණ්ඩලයට රට ඇතුලේ ඉන්න දීලා ලස්සන්ට ආයතනයේ වහලේ වරල ඒගොල්ලොන්ට වෙන පැත්තකින් ව්‍යාපාර කරගෙන යන්න අවස්ථාවක් හදලා දෙන වැඩ තමයි මේ නාමල් කරන්නේ. නෑ ඒක තමයි ඊළඟ හරිද? ඔයා කරන්නේ අර ඩීල් එකක් කියලා එකයි. මොකද බ්ලූ මවුන්ටන් වලින් පස්සේ මේ ප්‍රෙස්ටිජ් කියලා කියන බ්ලූ මවුන්ටන් එක වැහුවට පස්සේ වෙන නමකින් ආවා. දැන් ඔයා තව නමකින් හදන්න තමයි මේ ඩීල් එක ගහලා තියෙන කම්පැනියත් එක්ක උඩායත් එක සෙට් වෙලා කියලා. ඒක තව චෝදනාවක් ඉදිරියට තියෙනවා. නෑ නෑ මෙහෙමයි. දැන් මේගොල්ලෝ ගන්න උත්සාහ ඒගොල්ලන්ට පුළුවන් එකම දේ තමයි ඒගොල්ලන්ට මාව කඩා කප්පල් කරන කෙනෙක් මාව විනාශ කරන කෙනෙක් ඒගොල්ලන්ට කරන්න පුළුවන්නේ. ඒගොල්ලෝ මාව මුදලට ගන්න උත්සාහ කරනවා එතන බෑ. ඊට පස්සේ මගේ වටේ කඩන්න බලනවා ඒක කරන්නත් බෑ. යාට මොනවක් කරන්න බැරි දෙන මේගොල්ලෝ දැන් උත්සාහ කරනවා මේ නාමල් ගහන්නේ ඩීල් එකක් කියලා සමාජගත කරන්න. ඒක ඒගොල්ලෝ කෙලින්ම ඉදිරිපත් වෙලා ඒ කතාව කියන්නේ නැහැ. මේ කවුරු හරි අල්ලලා කීයක් හරි දීලා කියන්න කියනවා මේ නාමල් මේ කරන වැඩෙන් ප්‍රෙස්ටිජ් එකට වාසියක් වෙනවා මිනිසුන්ට අවාසියක් වෙනවා. ඇත්තටම ඔයා කරන වැඩෙන් අහිංසක මිනිස්සුන්ට ඔප්පුවක් ගන්න තියෙන එක මේ කම්පැනි වැටුණොත් එහෙම. ඉතින් දැන් දීලා අහිංසක මිනිස්සුන්ට ඔප්පුවක් ගන්න තියෙන අවස්ථාවක් නැති වෙන්නේ. ඉතින් ඒ ඔප්පුව දෙන අවස්ථාව දැන් අවුරුදු දෙකක් තිස්සේ මගහැරලා තියෙන එක ඉදිරියට දෙයි කියලා කොහොමද බලාපොරොත්තුව තියාගන්න පුළුවන්නේ? අවුරුදු දෙකක් මගහැරලා තියෙන එක ඉදිරියට දෙයි කියලා අපිට බලාපොරොත්තුව තියාගන්න බෑනේ. ඒ නිසා අපි ඉල්ලන්නේ නීතිය පිළිසරණ. වෙන දෙයක් නෙමෙයි අපි ඉල්ලන්නේ. අපි මුන්ට ගහන්නේ නැහැ. ගහලා මුම පන්නල විනාශ කරලා ඔය දේපල කුඩු කරන්න යන්නේ නැහැ. අපි කියන්නේ නීතියෙන් මේකට සාධාරණයක් කරන්න කියලා. මේ ගහපු ගිවිසුම් කඩ කරලා අඟුරු චෙක් මුන් මැරණම් හිරේ ඉන්න ඕනේ. මුන් කෝටි ගානක චෙක් තියෙනවා මුන්ගේ. එකෙක් හිරේ ගියාද බලන්න? හිරේ යන්නේ නැහැ. අපි බලමු ඇයි ඒක මොකද්ද? හිරේ යන්නේ නැහැ කියන්නේ මොකද්ද? මොකක්ද තියෙන සම්බන්ධය? පොලිසියෙන් ෆැමිලි බාර ගන්න. ඔබ කිව්වා ඉන්න වීරවර්ධන කියන පුද්ගලයා ඒ හොරේ ස්පී කෙනෙක් කියලා. එහෙනම් පොලිසියත් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද? ඉතින් ඒ පුද්ගලයාගේ ඒ පුද්ගලයා වටපිටාව හදා ගන්නවා උඩ සම්බන්ධතා තියෙනවා ඒ පුද්ගලයාගේ. දැන් ඉතින් ඒ මිනිස්සු නැත්තම් ඉතින් ඔය CID එකේ දැන් ඔයාට පුළුවන් ද CID දෙන්නෙක් අරගෙන ඉවරලා මේ මගේ බෑනට කුඩු ටිකක් දාලා ඉල්ල මෙයාව ඇතුළට දාන්න පුළුවන් දිකෝ CID දෙන්න ඔයාවල්ලා ඇතුළට දානවා. දැන් කොහේ දෙන්න රෙස් කරපු දෙනකෝ? ඒ දෙන වැඩ තහනම් කරලා තියෙන්නේ. මේ තාම රිමාන්ඩ්ද? නැහැ. ඒ දෙන රිමාන්ඩ් නැහැ. එතකොට එහෙම පුළුවන්ද CID ගේ නමටත් ඔයා බය වෙනවනේ. මමත් බය වෙනවා. මොකද හේතුව CID එකත් එක්ක අපි වගේ ඩීල් එකක් ඕමනා වුණත් සාමාන්‍ය ගමේ පොලිසියේ මේ අර සාජන් මහත්තයත් එක්ක ට්‍රැෆික් සාජන් එක්ක කතා කරලා ඉවරලා මෙහෙමයි කියලා ඉවරලා කතා කරොත් ඇරෙන්න කීයක් හරි දීලා යන්න කතා කරොත් ඇරෙන්න ඔයා කතා කරනවද CID එකේ දෙන්න එක්ක මේ ප්ලෑන් කරනවද මේ මෙහෙම වැඩක් කරමු කියලා? මොකද ඔයාලට හිතනවනේ මම මාධ්‍යවේදියෙක් මම මේ වැඩේ කරොත්ද මගේ මුළු ජීවිත කතාවම ඉවරයි. මේ මිනිස්සු අනිත් පැත්තට ගැහුවොත් මේ මිනිස්සුන්ට ගහන්න පුළුවන් කියලා. ඉතින් එහෙම ඔයා ඒ රිස්ක් එක ගන්න නිසා ඔයාලට අවශ්‍යතාවයක් තිබ්බත් ඔයා ඒ වැඩේ කතා කරන්නේ. හැබැයි මේ ඉන්දු ප්‍රසාද් කියන කෝඩිපතියා ලස්සනට ගෑන ලාර මිනිසුන්ට කාලා බීලා ආදල්ලගේ මේමයි සල්ලි වලට ගන්න දිනුවත් ගියේ නැහැ කියලා එයා කඩෙන් කියන්න පුළුවන්. හැබැයි මේගොල්ලෝගේ සමස්ත ක්‍රියාකලාපේ දැක්කම අපිට කියන්න පුළුවන් ද මේවා මොනවත් නැහැ මේගොල්ලෝ හරි සුද්ධයි කියලා. දැන් ඔයා ඔය කතාව කියන අතරේ මේ හරක් දැන් කෙනෙක් කියන්න පුළුවන් හරක් කඩා ගියා. කොහො හරක් කඩා කුඩු ගෙනාවද? හරක් කඩා ඔය කුඩු විශ්වාස කරේ. ගණේමුල්ල සංජීව කොහෙද කුඩු විශ්වාස කරේ? එවනද කුඩු සලිද කොහෙද කුඩු විශ්වාස කරේ? මන්න රමේෂ් කොහෙද ඕව කරේ? මන්න මේ කවුද රොෂාන්ලා කොහෙද ඕව කරේ? ඉතින් කුඩු රොෂාන්ලා කොහෙද දැන් මේ ප්‍රෝග්‍රෑම් එක මේ කටෙන් කියන්න පුළුවන්. හැබැයි ඒගොල්ලොත් මේ බබ්බු නෙවෙයිනේ. මේ ප්‍රෝග්‍රෑම් එක යනකොට මේ ප්‍රෝග්‍රෑම් එක බලන් ඉන්න වෙලාවේ හෝ දැනටමත් අපි දන්නේ නැහැ. මේක හිමිකරුව රටින් පැනලා ගියොත් එහෙම අධ්‍යක්ෂ මණ්ඩලේ රටින් පැනලා ගියොත් එහෙම අර මිනිස්සුන්ට ඔප්පු දෙන්නේ ඔයාද? ශ්‍රී ලංකා පොලිසිය වක් කියන්න ඕන එකට. ආ
ශ්‍රී ලංකා පොලිසිය වගේ කියන්න වාක්‍යනකොද අධිකරණ නියෝගයෙන් තුන මේ නැත්ත යන්න පුළුවන් ඕන කෙනෙක්ට යන්න ට්‍රබල් බෑ නේද මම මේ සම්බන්ධව පැමිණිල්ල ඉදිරිපත් කළා දැන් මාසයක් වෙනවා පැමිණිල්ලක් ඉදිරිපත් කරාම පොලිස්පතිතුමා අස්සම් කරලා පැමිණිල්ල දාලා තියෙන අදාළංශ වලට මම ඒ පැමිණිල්ල පැහැදිලිවම දාලා තියෙනවා මේ පුජ්‍යලෝ රට යන සැලසුමක් තියෙනවා ඒ නිසා රට යන්න පෙර විදේශ ගමන් තහනම් කරලා විමර්ශන ආරම්භ කරන්න කියලා. අපි බලමු එහෙම ගිහිල්ලා නම් ඒකත් මම බලා ගන්න. OnMax DT එකට උනා වගේ OnMax DT එකේ අධ්‍යක්ෂ මණ්ඩලයේ දැන් ලංකාව බින්න එක ඇත්ත. ඒ වගේ නීති විරෝධී මූල්‍යායතන පිරමීඩ් ඒ පිරමීඩ් සම්බන්ධ උනා වගේ දැන් මිනිස්සුන්ට අතේ සතේ නැතු ඉන්නෝ වගේ මේ 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 මේකේ ඔයා අන්තිමට බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේකේ අන්තිමට මම බලාපොරොත්තු වෙන්නේ මිනිස්සුන්ට බින්දි දෙන්න සාධාරණේ විතරයි. මට මේකේ වාර ලැබෙන්නේ මොකද්ද? මට ලැබෙන දෙයක් නෑ. මම කොහොමත් මේ වැඩ කටයුතු කරගෙන යනවා කියන්නේ. මේකේ කෑගල්ල ඉඳලා ඇවිල්ලා සල්ලි නෑ කොම කවුරු රුපියල් 1000ක් දීලා අරයි යනවා කියන්නේ ඇයි අපි ඒ කතාව කියන එක පිළිගන්න ඕනේ? ඔයා එහෙම බැලුවා. ඔයා කාටද විකිණන්නේ? නෑ නෑ එහෙම බැලුවම මේ රටේ එහෙම බැලුවම මේ රටේ හැමෝම විකිණිච්ච මිනිස්සු වෙන්න eBay. හරිද මේ මේ රටේ මොකෙක්වත් ඒ කියන්නේ දැන් අපි එහෙනම් කියන්න ඕන දැන් අපි ගත්තොත් එම ආගමික දැන් ශාස්ත්‍ර අපි දන්නවා පන්සල් වල හාමුදුරන්ට පල්ලි කවුද මේ මුස්ලිම් පල්ලි මෞලවිට කතෝලික පල්ලි පාදට එහෙම නැත්නම් කුරුක්කල්ට මේ අය කතා කරලා මේ අයගෙන් අපි ගන්න පුළුවන් ඇයි වාසිවර දාගෙන ඉන්නේ කාට හරි විකිණලාද කියලා එහෙම නැහැ එහෙම නැති මිනිස්සු ඕන තරම් ඉන්නවා ඒ අය ඒ විදිහට වැඩ කරගෙන යනවා අපි වැඩ කරන ක්‍රමයට අපි දැන්ට වැඩ කරගෙන යනවා ඉතින් ඕක තමයි ඇත්ත தත්ති ඔබ කිව්වා ඔබට වටින් ගොඩින් ඩීල් ලැබිලා තියෙනවා කියලා මේක අයින් වෙන්න මේක විඩ්‍රෝ වෙන්න කීයක් ඔබට ඔෆර් කරලා තියෙනවද නෑ මට ඇත්තම කතා කරලා තියෙනවා මේකෙන් කතා කෝටි 2-3ක් දෙන්නම් කෝටි 2-3ක් දෙන්නම් මේක අයින් වෙන්න කියලා අයින් වෙන්න කියලා මේ වීඩියෝ ටිකත් අයින් කරවන්න මේක අයිතිකාරයා ඔව් මොකද මම මේවට සම්බන්ධ වෙලා ඉන්න බව දන්න නිසා මේ අයිතිකාරය කෙලිම මට කතා කරේ නෑ මට වෙන අය දාලා කතා කරා කෝටි 2-3ක් දෙන්නම් සල්ලි නැතුවනේ ඉන්නේ ඒ නිසා වැගලෝ හිතුවක් දන්නේ මම සල්ලි ගියක් හරි කඩා ගන්න මේ වැඩ කරනවා කියලා කයින් හරි සල්ලි අරගෙන කියලා කෝටි 2-3ක් දෙන්නම් මේ ඔය හොඳ ලයිෆ් එකක් ගෙවන්න පුළුවන් ලංකාවේ ඉන්නත් ඕනේ නෑ ගොය රටකට යන්න පුළුවන් කියලා එහෙම කතා කරා හැබැයි මම ඒක කෝටි 2-3ක් දෙන්න තරම් ඒගොල්ලන්ට සල්ලි තියෙනවා මේගොල්ලොන්ට තියෙන සල්ලි මේගොල්ලෝ මම දන්න විදිහට 109,000ක ආදායමක් දැනට උපයලා තියෙනවා මේ බාණ්ඩ ඉඩම් කීයක් අරගෙන තියෙනවද කියලා ලංකාව වටේ කොච්චර දේපල තියෙනවද කියලා වාහන කීයක් තියෙනවද කියලා බාණ්ඩකෝ ඒවා තමයි මේ අධ්‍යක්ෂක මේ පුජ්‍යලයා අධ්‍යක්ෂක ධූරයේ දරණ සියලු සමාගම් පිළිබඳව නියාමනයක් කළ යුතුයි ඒ වගේම ඒ පිළිබඳව නියාමනයක් කළා මේ පුජ්‍යලයා උපයපු මුදල් පිළිබඳව සියලු විමර්ශනයක් කරලා මේකට අධ්‍යක්ෂ මණ්ඩලයේ දරණ සියලු සමාගම් කියන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජික තවත් සමාගම් කියලා මේ පුජ්‍යලයා ආයතන 17ක ඉන්නවා අධ්‍යක්ෂක මණ්ඩලෙ මොකටද මේ 17ක් හදාන්නේ තින්නේ හොරගම් කරන්න හරියට කරන මනුස්සයට එක ආයතනයකුත් ඇති එක ආයතනයක් හොඳටම ඇති හරියට කරන මනුස්සයට 17ක් හදාගෙන ওই මනුස්සයා 17ෙම මේ සමාජ මෙහෙවරක් කරනවද එහෙම නැත්නම් බිස්නස් කරලා මේ ලෝකෙ අල්ලන්න යනවද නෑ හොරගම් කරන්න ඔය හදාන්නේ තින්නේ මේකෙන් ගේම් එකක් ගහලා වැදුනා ඊළඟ එකට ඒකෙන් ගේම් එකක් ගහලා වැදුනා තව එකකට එහෙම මේ මනුස්සයා ගේම් ගහනවා ඕක තමයි කරගෙන යන්නේ අත්තම කතාව හොඳයි කොතනින්ද මේක ඔබ නවත්තන්නේ මේක මම නවත්තන්නේ අනිවාර්යයෙන්ම මේ පුජ්‍යලයන්ගේ සියලු දේපල රාජසන්තක කරලා මේ පුජ්‍යලෝ කරපු වංචාව පිළිබඳව රටට හෙළි වෙලා මේ පුජ්‍යලයට නීතිය ක්‍රියාත්මක වෙලා මේ පුජ්‍යලයන්ගෙන් පීඩාවටපත් ඒ වින්දිතයන්ට සාධාරණයට වෙන තැනදී මම නවතිනවා සමහර වෙලාවට සමහර පුද්ගලෝ සල්ලි වලට මේ ගේම් කරන්න පුළුවන් අවංකව කරන මිනිස්සු ඉන්න පුළුවන් සමහර මිනිස්සු කම්පැනි වලින් ඉවත් වෙලා ගිහිල්ලා තවත් මිනිස්සුත් එක්ක එකතු වෙලා හතුරු වෙලා වෛරක්කාර වෙලා ইনফরমේෂන් පාස් කරලා කරනවා වෙන්න පුළුවන් ඔබ මේ අතරින් අයිති වෙන්නේ කොයි ගණේටද මම මේකෙන් අයිති වෙන්නේ මම සර්ව සාධාරණ වැඩ කරන කොට්ටාසයට අයිති වෙන්නේ ඒක මං ගැන දන්න අය දන්නවා ඒ නිසා නොදන්න අය මට මොන කතා කිව්වත් මට මේ සමාජ මාධ්‍ය වල ඒ වගේ මේවා අදාල නැහැ මං ගැන දන්න කොට්ටාසයක් ඉන්නවා ඒ කොට්ටාසෙත් එක්ක මං ඉදිරියට වැඩ කරගෙන යනවා දූෂණ විරෝධී බලකායේ අධ්‍යක්ෂ මෙහෙයුම් නාමල් කුමාර සමගයි මේ සාකච්ඡාව පැවැත්වුවේ බොහොම ස්තුතියි ස්තුතියි